ඉස්සෙල්ලාම පටන් ගන්න විදිහ පටන් ගන්න විදිහ හරිම වැදගත්. අපි කතාව කොහොමද පටන් ගන්න කියලා. එහෙනම් අපි යාන්ට හොඳ රීසන් එකක් දෙන්න ඕන. අපේ ඔඩියන්ස් එකට හොඳ හේතුවක් දෙන්න ඕන මගේ කතාව අහගෙන. ඒක එහෙම පටන් ගන්න ඕනේ. ඒ යාට කෘතුහලයේ දනවන විදිහය සහ තමන් ඉස්සෙල්ලා තමන් තමන්ගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් තමන්ගේ හැසිරීමෙන් ගොඩනංගන ඒ සම්බන්ධය ඊට පස්සේ ඒක වැඩි දියුණු වෙන විදිහේ ආරම්භයක් කරනවා. දැන් එන්න අහගෙන ඉන්න. ඊට පස්සේ අපි දැනගන්නවා ටිකක් අපේ කතාව පැයක් නะ. ඒක විනාඩි 20ක් නะ. එතකොට අපි දන්නවා මේක අහගෙන ඉන්න බෑ කියලා. එතකොට අපි ටයිම් ටු ටයිම් කියන්නේ අපි දුන්නු ඒ කතාවේ ස්වරූපය හොයාගේ අවධානය තියා ගැනීම සඳහා ඒ කතාව ඇතුලේ යම් යම් අවස්ථා අපි තීරණය කරන. අපි විනාඩි 20කට තීරණය කරන. අපි අඩුම දන්නු විනාඩි 5න් 5ට අපි යාව යම් කිසි කනෙක්ට් කරන ඩිවෙක් කනෙක්ෂන් එකක් ඇතුලේ කො ප්‍රශ්නය එන අහලා හරි මොකක් කරේ යාට හිතන්න දෙයකුත් එක්ක අපි හැමසිම අලුත් කරගන්න. ඊට පස්සේ අවසාන කරන එක හරීම වැදගත්. අපි අමතක නොවන දෙයක් යාට හිතේ මතක තියාගෙන කී කී යන්න, ගෙදර කී කී යන්න, හොඳට කටට කියවෙන පණිඩයක්. ඒ අපි අපි දෙන පණිඩේ කටට කියවෙන විදිහේ වචන කීපයක් ඉතුරු කරලා යන්න. කියන්න හිත හිත යනවා නිකන් ඔයේ ඉබේ කියවෙන. ඒතර මේක අමතක වෙන්නේ. අමතක නොවන නොවේ. අර මේ මේ කාරණා ඒ විදිහට අපි ආරම්භයේ අවසානයේ වැදගත්. ඒ වගේම මැද කතාවේ අපි අවධානය තියා ගැනීම සඳහා ඒ කතාව අපේ යන විදිය ගොඩනැගීම